ෝෂණය වංචාව නාාස්තආක්‍රමිකතා සහ ආකාරක්ෂමතාවය ගැන වටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකය දැන් අදලියන්නේ හාරසිය නම වැනි ටෙලිවැකිය. සෑහම අඳුරු වලාභකම රිදිී රේකාවක්තේනවා කියලා අපූරු කියමනක් තියෙනවානෙ නේද. ඒක යන්නේ එඇවරි කලව් හැසර් සිල්වර් ලයිින් කියේලනේද. ඔවු අපින්නේ ගැඹුර පේනි නැති ප්‍රපාතේක. ඒක හරියටම කිවෝොත් බ්ලක් හෝල් එකක් වගේ. ඉමක් කොනක් පේනිි නැති තරම් ප්‍රපාතයක් හොඳේ ඒ ප්‍රපාතේ ගැඹුර ජනපති රනිල් සැරින්සරේට කියනවා. විිටන් විට කියනවා නේද. ආඊයේ ආයේ සැරයක් කිව්ව මතකද. ඔහු ජනපති තන්තරට ත් වෙලා දැන් මාස දා හතරක් විතර වෙනවා. ඇයවැයි දෙකක්ම ඉදිරිපත් කළ අර අතුරු ඇයවැයකුත් ගෙනාවනේ දෙහෙමුණුත් ඉතින් තුනයි. නමුත් ඔහු මේ නැවත නැවත කියන්නේ ඉදිරිමාස තවාමාරුයි කියලයිනේද ඉදිරිමාස තවාමාරුයි ඉදිරිමාස තවාමාරුයි ඉදිරිමාස තවාමාරුයි. ? ලවෙනි මාස කීපයයක්ත් පිට දුෂකරේ වෙන්ට යනවායි ම කියන එකසැරන මේ මේ දියුණුවෙන්ට යනවා අපි තාම දෙදස් දහටේ තත්වට ඇවිල්ල නෑ එනවරුද දෙෙත් එනෙ එකක් නෑ ඊට පස්සයි බලන්න එතැටෙන්ඩ. විස්ස විසිපහහිදන් තමායි අපේ ගමන ඇත්ත වසේම ආරම්භ කරන්තින් මේක ඒකට සූදානම් වීමක් පමණ විස්සයි විසිපහේ තමයිු විස්සරහට යන්ට පටන්ගන්න වෙන්නන්නේ නේද තව අවුරුදු දෙකක්තියනවා ඒක කියන්නේ මාසනම් විසි හතරක්තියනවා අනේද දවස් වලින් නම් දවස් හත් සිය තිහක් තියෙනවා දවස් හත් සිය තිහක් විස්සයි විසි පහේදී ඉදිරියට යන්න තව දවස් හත් සිය තියයක් හොඳද මේ රටේ කී දෙනකු මේ දවස් හත්සිියතිය ජීවත්වය විදිකෙනෙකයි ප්‍රශ්නය අර්ද වික්‍රම සිංහල රාජ පක්ෂලා ප්‍රමුඛ මේ නඩයට ඇත්තමකි වෝත් ස්තීර සහතිකයක් දෙට බෑ මේ උන්දලට හෙම දෙෙන්ට බෑ මොකද මේ උන්දලා චන්දය වෙනුවෙන් එදා වල ටුවස් ලෙස තමයි මේ රට හැමදාම පවත්වගෙනගේ ඔවු මේ දැන් පවත්වගෙන යන්නේ තරද ඡන්දේ වෙනුවෙන් එදාවේලටුවස්. රනිල්ල රාජපක්ෂල කාටවත් බයනැති නේද මහාබීත විරුවන් වගේ තමයි ඔහෙ දේශපාලන පිටිියේ මීතා හැසුරුණේ හරය ආං ඒ උද්ද්ච අනුවන්න චන්ඩි හැසිරීමට ඊයේ කන්න පුරෝල ශොට්ට එකක් නෙවෙයි ශොට් දෙකක්ම කන් අඩි දෙකට්ටම වැදුන හොන්දේ ඔවු මේ රටේ අධිකරන ඉතිහාසේ රන් අකුරින් ලිය වෙන තීන්දුවක්යේ ලැබුණා. ශේෂ්ටාධිරනන්නේ පංච පුද්ගල විනිසුරු අඩුන්ලෙන් බහතරයක් ඒයන්නේ ගරු විනිසුරුුවරුන් හතර දෙනකුම මෙරටේ ජනතාවගේ... මාධිපත්තිය ඒ ආයේ ලොවටම හඬ ගාලකිව්වා මෙරටේ ආර්ථිකේ විනාශකරපු වගකීම ගෝටාබේ රාජපක්ෂ මහින්ද රාජපක්ෂ බැසිල් රාජපක්ෂ හිටටපු මහා බාන්්ඩා ගහර ලේකම්බරුන් බන ආචාරය PීBී ජයසුන්දර ස්SRර් ආර්ටිගල හිටපු මහබැංකු අධිපතිවරුන් වන wD ලක්ෂමන් අජිත් නිවාඩ් කබ්රාල් අර ආර්ථික ගාතකව මැද්්‍ය පොතහෙවලි වෙනේද ආං ඒ උන්දලයි සේවක අර්ථ සාධක අරබුදලේ නියෝජතියක වන සමන්කුමාරහා ශ්‍රී ලං, මහා බැංක්කවේ මුල්ල්‍ය මන්ඩලේ හොඳර මතකතියා ගන්න මේ නම ශ්‍රී ලංකා මහා බැංක්වේ මූල්්‍ය ම්ඩලේ ඔව මේ සියල්ලු දෙෙනම මේරට විනාශකිරීමේ අපරාදයට වගකිවියතුයි කියලා ශ්‍රේෂ්ඨාධි කරනේ ඒයේ හරිියපූරු තිීන්දුව ප්‍රකාශයට පත් කලා එතැනින් නොනැවතුුණු ශ්‍රෂ්ඨාධිකරණය පෙත්සම්කරුවන්ට වන්දිගවීමටත් නියෝග කලා හරිය දැන් ඔබ දන්නවා අප මේ ටෙලිවකි ආරම්භ කළදා පටන් අද වනතෙක්ම සටන් කරන්නේ මේ රට නීතියේ ආධිපත්තියට යටත් කළ යුතුයි කියන තැන සිට බව ඔහ! මේ රට නීතියේ ආධිපත්තියට යටත් කළ යුතුමයි නීතියට උඩින් කපුටන්ට පියම් වන්න ඉඩ දෙන්ට එපා කියන තැනසිට තමයි අප මේ ටෙලිවැකි හාරසිය නමේම ලිව්වේ. ඔහු හෙට දවසේ ලියන්නේෙත් ඒ පදනමේ ඉඳලමයි. විශේෂන් ඔබට මතක ඇති අර මේ පාර්ලි මේන්තු වර ප්‍රසාදවලට මුවවෙලා ගරු විනිශ් කාරවරුන්ටත් නිකන් තගදාන්ට නේද. ඔයි සමහරුන් උත්සහදරපු හැම්ම වෙලාවකම අපයිට එරහිවලියු බව. විශේෂයෙන් මේරටේ ශිෂ්ඨ සම්පන්න සමාජයම ඕව ශිෂ්ට සම්පන්න සමාජයම අවමානයට නිගරුවට පත්කරමින් එදා අගවිනිුසුරුවරිය වූ ශිරාණ බණ්ඩාර්ණයකව එළියට දාපු නින්දිිත්ත ක්‍රමය ඔබට මතක ඇති. නිරන්තරයම ඒනඉින් ත ක්‍රමයට එරහිව අප ලිව්වා හිටගත්තා අදත්හෙමයි හෙටත්තේීමයි. ඒතමයි අර රාජපක්ෂලගේ චන්ඩි පාලනේ නේද. ඕව චන්ඩිපාලනය. අවමානයට පාත්‍ර නොවී ජීවත්තීමට රටක පුරවැසියාට ඇති පරම අයිතිය තහුරු කරන්නේ කෞද හුරු කළ ුත්තේෙ කෞුද ඒක කරන්නේ ඒ රටේ ගරු අධිකරණේ. එහෙව අධිකරනේ අග්‍ර විනිශ්චකාර තුමියව ඔය දියවන්නාවට ගෙනල්ලා එදා හෑල්ලුවට අපහසේට ලක්කලේ නීතිය උන්ගේ ඔවු රටත් උන්ගේ අපිට ඕනදේ තමයි අපි කරන්නි කියල පෙන්න්නටනෙ නේද. එම කළලා ඒගොල්ලුව එදා. අපේ රටේ ජනතාව මහපාරට්ට පෝලිම්බලට ඇදලදාලා. මහමග මැරෙන්ට ඇදලදාලා සුර සැප විින්ද දේශපාලන නඩයම, මේ ගරු ශ්‍රේෂ්ටඨාධි කරන තීන්දුවත් එක්ක ඕන් දැන් නිරුවත් වුණනා හරිය මේ ගෝටාබය බැසිල් මහින්ද ප්‍රමුඛ නඩය මෙරටේ ජනතාවගේ අයිතිවාසිකම් කඩකර ඇති බව ගරු ශ්‍රෂ්ඨාධි කරන විනිශ්ශෙහි සඳහන් විස්්සයි විස්සෙ සිට රට ආර්ථික අගාධයකට යන බව දැන දැනත් දැන දැනත් හොන්දේ සුදු සුපියවර ගත්තෙ නැති බවත්න් ඊට මේ පිරිස වගක යුතු බවත් තීන්දේ සඳහන් වෙනවා. මේ නඩුව ගරු අධිකරණේයට රැගෙනගේ මහාචාර්ය මහිමන්ඩිස්, ජාත්‍යන්තර පිහිණුම් ශූර ජුලියන් බෝලින් ජහන් කනගරත්නම් සහ වානි ජමණ්ඩලේ හිටපු සभाපති චන්ද්‍රා චයරත්නයි. ඔබ සේල්ු දෙනාටම මෙවන් සටනකට මුල පිරීම ගැන ටෙලිවැැකයේ ප්‍රනාමේ. ඒගේ ైයි ත් ම් රුවන් ෙන පෙන ට ජනාධිපති ීති ඥ වරන් බන පපුල් ජයිසූරයේ චන්දක ජයි සුందදර ඇතුළ සමස්ථ නීතිකඥ මంඩ ලටම අපේ ගෞරේ පුදරන්ට කැමති. ග විනිසුරු ජෑන්ත ජයි සූරියයේ ඇතුළූ ්‍රේෂ්థාධි කරන විනිසුර මඩුල්ලට මුළු ජාතියේම ප්‍රణාමේ හිමි විය යුතුමයි. මේ නඩු තීන්දුව තුළ හරි ූරු තව වාක් ්‍ය ීපයක් තියෙනවා ඒ ගැන කියන්ට ඕන. හොඳ. ගෝටාබේ බැසිල් මහින්ද ප්‍රමුකමේ කණ්ඩායම ඒ ඇනමේ පිරිස ජනතාවගේ විශ්වාසේ සහ ජනතා භාරේ මතගතියාගන්ටේවාචනය ජනතා බාරය. උල්ලංගනය කර ඇට. ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇත. ොඳේ දැන් පැහදිලිද දැන් තවතවත් ජනතාවගේ ජීවිතත් එෙක්ක සෙල්ලන්දාන්ට කැමති කැමති විදිහට නීතියනවන්ට පුළුවන් කෙල හිතාගෙන ඉන්න නීතියටත් තුඩින් අපිම තමයි අපිමතමයි කියල හිතාගෙන ඉන්න ඔය කොයිකොයි අප්පු හාමිලත් එකක් මතකතියාගන්ට හොඳේ ඔවු සෑම අඳුරු වලාවකම රිදිී රේකාවක් තිබබෙනවා ඔවු මේ රටම ල්ල එකතු වෙලා දූෂිත අපරාධකාරීන්ගේ හොර බිමක් තෝතැන්නක් බවට පත් කරලා අඳුරු වලාවකින් වැැහුවට නීතියේ දෙවංගන රිදිීරේකාවක්මෙන් විදිලි කොටනවාසේ වදින්ට පුළුවන් බව මතකතියාගන්ට කියලා අදටෙලිවැකිය අවසන් කරන්නේ ඩැංහිතින් මේ නඩු තීන්දුව ගැන ඔය පාර්ලිමේන්තුව ඇතුළේ වර ප්‍රසාධවලට මවාවෙලා කයිය ගහන්ට එහෙම හදනවන වෙයි හොඳෙේ ඔවු රටකාපු තමුල්ලා නම්බ කාරවි ට දැම්වත් ගිවල් දුොරුවල් වලට ගිහිල්ලා කළපවු් මතක් වී දෑසමතෙත්වෙන වෙලාවක දෙයනේ කියලා දෙයෝ බුදුන් වැඳගෙන පිනක් දහමක්කරගන්ට හොඳ. හොදේ ඒවාගේ මයි තවතවතුන් අපිියෝ හූරගෙන කන්ටහදන රනිල් රාජ පක්ෂලාගේ ඉල්ලඟ පරම්පරාවට කියන්ට තියන්නේ තමුල්ලගේ පවු භූමරංගයක් වගේ කැරගෙන කාලයේ ළගල්ලගම එනවා කියලා හොඳේ